බීනයාත් වෙනිත් අයිබුවන් හැමෝටම අද ඉස්සල් රුමේනියෙන් වීඩිය එක නම් රුමේනියානු භාෂාව සම්බන්ධව වීඩිය එකක් නෙමේ. රුමේනියාවට එන්න හිතන්ගන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා වීස ලබාගන්න යද්දි මුණ දෙන්නවන සම්මුඛ පරීක්ෂණය වන්නත එම්බසි ඉන්ටවිය එක. ඉතින් මේ එම්බසි ඉන්ටවිය එක සාර්ථකව ගොඩදාගන්න කොහොමද කියලා අද අපි කතා කරමු. ඉන්ටවිය එකට යන්න කලින් මෙන්න මේ කාරණාටික හොඳට ඔළුවේ තියාගන්න. අංක එක, වෙලාවට යන්න, පරක්කු වෙන්න එපා. ඔයාට ලැබිලා තියෙන වෙලාවට කලින් ගිහිල්ලා ඉන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. අංක දෙක, යන්න කලින් ඔයාගේ ඩොකියුමන්ට් ඔක්කොම නිවැරදිව තියෙනවද කියලා දෙපාරක් බලන්න. අංක තුන, පෙනුම ගැන සැලකිලිමත් වෙන්න. පෙනුම කියලා අදහස් කරේ ඔයා ලස්සනද, කැතද, සුදුද, කළුද කියන එක නෙමෙයි. පිළිවෙලකට ඇඳුමක් ඇඳලා යන්න. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක, ඒ කියන්නේ ඉන්ටර්විව් කරන කෙනා ඔයාව දකිද්දි මුලින්ම ඔයා ගැන දැනෙන හැඟීම ගොඩක් වැදගත්. ඒ නිසා පිළිවෙලකට යන්න මතක තියාගන්න. ඔයා ගියාට පස්සේ මතක ඇතුව ඔයාගේ ෆෝන් එක සයිලන්ට් මෝඩ් එකට දාගන්න. ඕෆ් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයා ඉන්ටර්විව් කරන තැනට ගියාට පස්සේ ඔයා යන වෙලාව අනුව ඉන්ටර්විව් එක කරන කෙනාට ගුඩ් මෝර්නින්, එහෙම නැත්නම් ගුඩ් ආෆ්ටර්නූන් කියලා ආචාර කරන්න. ඔයාට වාඩි වෙන්න කියනකම් වාඩි වෙන්න එපා. එයා ඔයාට වාඩි වෙන්න කිව්වට පස්සේ තැන්කියු කියලා වාඩි වෙන්න. හරි, දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. අපි දැන් බලමු ඉන්ටර්විව ඔයාගේ මොනව අහයිද, ඔයාට මොනව කියයිද, ඔයා ඒවට කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕන කියලා. පුළුවන් තරම් කෙටි පිළිතුරු දෙන්න මතක තියාගන්න. එක කෝකටත් හොඳයි. හැබැයි ඔයා දෙන හැම පිළිතුරක්ම ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ඔයා සඳහන් කරලා තියෙන තොරතුරු වලට සමාන විදිහට දෙන්න මතක තියාගන්න. Can I have your documents? නැත්නම් Can I have your documents please? එහෙම කියලා එයා ඔයාගෙන් ඩොකියුමන්ට් එක ඉල්ලයි. එතකොට ෂුව කියලා ඒ ඩොකියුමන්ට් එක එයාගේ අතට දෙන්න. ඒ අතරතුර ඔයාගෙන් පෞද්ගලික තොරතුරු කීපයක් අහන්නත් ඉඩ තියෙනවා. What is your full name? ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? My name is කියලා ඔයාගේ සම්පූර්ණ නම කියන්න. My name is කියලා කිව්වෙ නැත්නම් කමක් නැහැ, ඔයාගේ සම්පූර්ණ නම කියන්න. How old are you? ඔයාගේ වයස කීයද? වයස නිකම්ම I am 25 years old. I am 30 years old. Years old කියලා කිව්වෙ නැත්නම් කමක් නැහැ. ඔයාට පුළුවන් විදියට ඒක කියන්න. Are you married? ඔයා විවාහකද කියලා හරි. විවාහක නම් Yes, I am married. විවාහ වෙලා නැත්තම් No, I am not. Not yet. වගේ උත්තරයක් දෙන්න. Why do you want to go to Romania? Why do you want to go to Romania? ඇයි ඔයාට රුමේනියාවට යන්න ඕන? Why did you choose Romania? Why did you choose Romania? ඇයි ඔයා රුමේනියාව තෝරගත්තේ? මෙහෙම ඔයාගෙන් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් Romania is a good place to work. රුමේනියාව රැකියාවක් කරන්න හොඳ තැනක්. රුමේනියාව වැඩ කරන්න හොඳ තැනක්. එහෙමත් නැත්නම් Romania has good job opportunities. Romania has good job opportunities. රුමේනියාවේ හොඳ රැකියා අවස්ථා තියෙනවා. What is your job category? What is your job category? ඔයා යන්නේ මොන අංශයේ රැකියාවකටද කියලා හයි. කුමන වර්ගයේ රැකියාවක්ද වගේ රැකියාව. ඔයාට කියන්න පුළුවන් I am going there as a general worker. මම එහෙට යන්නේ සාමාන්‍ය සේවකයෙක් විදිහට. ඔයා non-skilled worker කෙනෙක් නම් ඔයාට හඳුන්වා දෙන්න පුළුවන් ඔයා general worker කෙනෙක් කියලා. වන්නන් ස්කිල් එක කෙනෙක් කියලා යාට කියනට වඩා හොඳයි ජෙනරල් එක කියලා කෙනෙක් කියන එක. හැබැයි ඇත්තම කියන්න ඔයා යන්න රැකියාව මොකද්ද කියලා. ඔයා ස්කිල් එක කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් I am going there as a mechanic. I am going there as an electrician. I am going there as a delivery rider. ඒ වගේ ඔයාගේ ජොබ් එක කියන්න. Do you have any experience of working abroad before? Do you have any experience of working abroad before? Have you worked in any foreign country before? Have you worked in any foreign country before? Aha yuwa meeta kali wenako hari rataka weda karala thiyenoda? Wenako hari rataka weda karala addakim thiyenoda kiyala hari. Ohe weda karala thiyena nan udaharanayak widiyata wada kiyanna puluwam. Yes, I have worked in Qatar for 2 years. Yes, I have worked in Qatar for 2 years. Oh, mama Qatar wala අවුරුදු දෙකක් වැඩ කරලා තියෙනවා. ඒක උදාහරණයක් විතරයි. ඔයා හැම වැඩ කරලා තියෙනවා නම්
මේ උදාහරණ බලාගෙන වාක්‍යයක් අදල පුරුදු වෙන්න වා හිටිය කොහෙද කොච්චර කල් වැඩ කරාද කියලා එහම කලින් වෙන්ටරටක වැඩ කරන නැත්තම් නෝ කියලා කියන්න නෝ කියලා කිව්වම හොඳටම ඇති මේ පොයින්ට් එක නම් ගොඩක්ම වැදගත් එයා අහයි do you have any relations or friends in romania or another european country මේ ප්‍රශ්නේ මේ විදිහට මහන එකක් නැහැ පොඩි වීඩියෝස් ගන්න තියෙ සමහර විට වට තේරෙයි මේ අහන්නේ මේක තමයි කියලා do you have any relations or friends in romania or another european country වාගේ පවුලේ කවුරු හරි පවුලේ සමාජිකයන් නැහැ දෑයන් ඕ යහළුවෝ රුමේනියාවේ ඉන්නවද රුමේනියාවේ හෝ වෙනත් යුරෝපා රටක ඉන්නවද කියලා අහයි මේකට උත්තරේ නම් නෑ වෙන්නම ඕන no i don't have හිටියත් නෑ කියලා කියන එක ඇඟට ගුණයි ඔයිටට ගොඩක් දේවල් නම් හැබැයි අහන එකක් නැහැ ඉවරුණාට පස්සේ වාට කියයි the interview is done we will let you know about the visa decision the interview is done we will let you know about the visa decision interview එක ඉවරයි වීසා තීරණ පිළිබඳව අපි වාට දැනුම් දෙන්න කියලා කියයි හරි මේ ප්‍රශ්න මේ පිළිවෙලටම ඔයගෙන් අහන්නේ නැති වෙයි නමුත් අහන ප්‍රශ්න වලට දෙන්න පිළිතුරු ඔයාම සූදානම් කරගෙන ගියොත් ඔයාට හොඳ ආත්ම ශක්තියකින් ඉන්ටර්වියු එකට මුහුණ දෙන්න පුළුවන් වෙයි එහෙනම් හැමෝටම සුබ පතන ගමන් වීඩියෝ එක ඉවර කරනවා තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු